Hi, hi! අද මං ඕගොල්ලන්ට අරන් ආවේ වෙනස්ම වීඩියෝ එකක්. Shadow, good morning. වෙනස්ම වීඩියෝ එකක් කියලා කිව්වේ ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දකින්නේ මගේ උදේවරුව ගෙවෙන හැටිනේ. ඉතින් මට හිතුණා හස්බන්ඩ්ගෙන් එක උදේවරුවක එයාගේ වැඩක් vlog එකකින් අරන් එන්න. හැබැයි මේක හස්බන්ඩ්ගේ හැම උදේකම වෙන වැඩක් නෙමෙයි. සාමාන්‍ය මාසෙට දෙතුන් වතාවක් වෙන දෙයක්. මොනවද කරන්නේ? අද මාළුන්ටත් අවුරුදු. දැන් තේරෙනවනේ මොකද මේ වැඩේ කියලා. මගේ හස්බන්ඩ් තියන ලুকু මාළු පිස්සුවක්. මං හිතන්නේ ගොඩාක් බොයිස්ලට තියෙන දෙයක් තමයි මේක. එයාට ඉතින් ගෙදර මෙන්න මේ වගේ ෆිෂ් ටැංක් දෙකක් තියෙනවා. මං ඇති කරන්නේ චූටි අයනේ. එයා මෙන්න මේ විදිහට ලুকু මාළු ඇති කරනවා. යාගේ නම මොකද්ද? යාගේ නම පින්කි. පින්කි. ඉඳ මදි බේසම. අන්න වල්පින්කියද? පින්කා. ඒ වල්පින්කි. වල්පින්කි. ඒ කොහෙ යන්නේ? ඉතින් මේ ටැංක් එක නඩත්තු කටයුතු සියලුම දේ කරන්නේ හස්බන්ඩ්. ඒ හින්දා මාසෙකට දෙතුන් වතාවක් මේ වගේ ක්ලීන් කරනවා. හැබැයි ඉතින් මේකට මෙයාට දවසෙන් වරුවක් විතර ගත වෙනවා. ඔගලන්ට හිතා ගන්න පුළුවන් එච්චර වෙලාවක් යනවැත්තේ ඇයි කියලා. මං හරියටම කවුන්ට් එක නම් දන්නේ නැහැ. ඒුණාට මෙයාගේ ෆිෂ් ටැංක් එකේ මාළු වර්ග ගණනාවක්ම ඉන්නවා. මේ ෆිෂ් ටැංක් එක තනියම හැදුවේ මගේ හස්බන්ඩ්. මොකද එයාට ලොකු පිස්සුවක් තියෙන හින්දා එයාට ඕන නම් මේ විදිහට ලොකු ෆිෂ් ටැංක් එකක් ගෙදරම හදාගන්න. ඉතින් මේ ෆිෂ් ටැංක් එකේ මෙයාට තව තව ප්ලෑන්ස් තියෙනවා. මේ අතන තියෙන වෝල් එකේ ප්ලෑන්ස් හිටවන්න, තව එක දේවල් ඉතින් තියෙනවා. තාම මේ ෆිෂ් ටැංක් එක කම්ප්ලීට්ලි ඉවර කරලා නැහැ. මුලින්ම කරන්නේ මේ පොණ්ඩේක ඉන්න මාළුවා වෙනම අයින් කරලා මේ පොණ්ඩේක සම්පූර්ණයෙන්ම හස්බන්ඩ් ක්ලීන් කරන එක. ඊට පස්සේ අනිත් ටැංක් එකේ ඉන්න මාළුවෝ හිමින් හිමින් මේකට දානවා. මේ තමයි හොයන්නේ. බර්ත් ඩේ gift. ඒ තමයි ළමයි මම ෂෝ එක තියන කාලේ දුන්න බර්ත් ඩේ gift. අපේ FA එක තියෙන දවස්වල හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට මන් දුන්න gift එකක් තමයි ඒ. මෙයා ඉති මාළු පිස්සෙක්නේ. මං ඒ හින්දා ඇරවාන පුංචි පැටව දෙන්නේ කෙව්වා. හැබැයි දැනට නම් ඉන්නේ එතනින් එක්කෙනයි. මං වගේ කලර්ෆුල් කෙනෙක්ද? කොයි කාෆ්? මොකද්ද? කොයි කාෆ්? කොයි කාෆ්? ගෙන චූටි පැටව්. දැන් මේ වෙද්දි ෂෝවා සැඩෝට කියන්න කවුද කියලා? සැඩෝ දන්නේ හැ? මොකට සැඩෝ දන්නේ නැව? මේ වැඩේ ඉතින් ලේසි නැහැ. මොකද දැම්මාළුව ලොකුයිනේ. ඒ නිසා ඒගොල්ලෝ බරයි. අනික ඒගොල්ලෝ හරිම දඟයි. බලන්නකෝ ඒගොල්ලන්ව මේ හරි අමාරුවෙන් තමයි අර ටැංකියෙන් මේ පොන්නෙකට මාරු කරන්නේ. වැඩ කළ මහන්සි? මූණ ලස්සනයි ෂැඩෝගේ. වැඩ කළ දාඩිය දාපු මූණ ෂැඩෝගේ කො. වැඩ කළ දාඩිය දාපු මූණ. ටැංක් එක ක්ලීන් කරන දවසට ඉතින් ෂැඩර වෙන වැඩක් නැහැ. ෂැඩර ඊට වඩා දෙයක්වත් නැහැ. ඒ වගේම තමයි මේක ක්ලීන් කරන දවස් වලට අපිට වෙන වැඩක් කරන්න හම්බ වෙන්නේත් නැහැ. එක එක දේවල් වලට උදව් ඉල්ලනවා. පේනවනේ දාඩිය දාගෙන තෙමීගෙන ඉන්න හැටි මාත්. පුළුවන් නම් හස්බන්ඩ් ෂැඩෝ ගෙනුත් උදව් අරගෙන. වෙලාවට එයාට බැරි හින්දා යාගෙන් කිසි උදව්වක් ගන්නෙ නැහැ.
මෙන්න මේ විදිහට අර ෆිෂ් ටැංකියේ කින මාළු ඔක්කොම වගේ යමේ පොණ්ඩිකට දාලා ඉවර වෙලා ටැංකික සම්පූර්ණයෙන්ම ක්ලීන් කරනවා. පොඩි පොඩි සයිඩ් සපෝර්ට්ස් දුන්නාට මේ වැඩේ සම්පූර්ණයෙන්ම කරන්නේ හස්බන්ඩ්. ඇත්තට මං පුංචි මාළු වැරෙන ලොකු මාළු අල්ලන්න කරන්නත් බයයි ළමයි. බ්‍රෙක්ෆාස්ට් කරන්න. පෙන්නනවා කනද? මං කිව්වේ ඉතින් මේ ටැංක් එක ක්ලීන් කරන වැඩේ මෙයාටම තමයි කරන්නත් පුළුවන්. Thank you. Thank you, Tadi Gembe. මට නම් ඇත්තටම මෙයා මෙහෙම ඉන්නවා දකිද්දි ටිකක් ඩිස්ගස්ටින් වගේ. ඉතමත් දුර්ලභ දසුනා. කලාතුරකින්. මිනිස් ඇසට දැකිය හැකි ඉතමත් දුර්ලභ දසුනක් මේ තියෙන්නේ. ඉතින් මේ දුර්ලභ අවස්ථාව මට හිතුණා මගේ YouTube channel එකෙන් ඕගොල්ලෝ වෙත ගෙන එන්න. මේ ඉන්නේ වර්ෂ ගණනාවක් වයසම දියකින්දුරක්. එයාගේ හැකියාව මොකද්ද? ඒ කියන්නේ ඕකේ ඉතාමත් විශේෂිත දක්ෂතාවයක්. ඔයාලා ඉතින් දැන් දන්නවනේ මගේ හස්බන්ඩ්ගේ ජෝක්ස් මේ වගේ පිස්සු වැඩ ගැන. හස්බන්ඩ් ඉතින් මුළු ටැංක් එකේම මේ තියෙන දිය සෙවල ජරාව ඔක්කොම මේ විදියට හොඳට අතුල්ලලා කම්ප්ලීට්ලි ක්ලීන් කරනවා. මට හිතාගන්න බෑ මෙයා කොහොම ඉන්නවද කියලා. ඇත්තටම ඔයාට ඕක ඇතුලේ ඉද්දි දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? මම මාළු එක්ක කියලා මට හිතෙනවා. මොන වගේ සුවඳක්ද? මොන වගේ සුවඳක්ද ඔකෙන් එන්නේ? එන්නේ එන්නේ කපුරු සුවඳක්. ඇත්තට කොයිතරම් චරාවක්ද අයියෝ බලන්න. බැහැගෙන ඇච්චි ඇඟ තෙමාගෙන මෙන්න විදියක් නැද්ද ඉතින්? අර මේ බ්‍රෂ් එකක් කරන් ගන්න බෑද වැඩි? ඈ? ඔහොම ඉඳගෙන කරනකොට බ්‍රෂ් එකක් කරන් ගන්න. මෙහෙමයි ඉතින් මට මොකද්ද වගේ හිතුණාට හස්බන්ඩ් ගොඩක් ආදරේ ඉන්නේ මාළුවන්ට. ඒ හින්දා මෙයාට නම් ඉතින් එකේ තරම් දෙයක් නෙමෙයි. තිරේ පිටුපස නළුවා. තිරේ පිටුපස අසහායක මොනදයි කියන්නේ? තිරේ පිටුපස ඉඳගෙන මහන්සි වෙන කෙනාට කොහොමද එක්ස්ප්ලেইন කරන්නේ? මොකක්දනේ මං අහන්නේ? තිරේ පිටුපස ඉඳගෙන අර ඩ්‍රාම එකක් අර තිරේ පිටුපස ඉඳන් කරන්නේ. ඒ ඒ කෙනාට කොහොමද එයාව එක්ස්ප්ලেইন කරන්නේ කියලා මෙයාව? නිහෙර චරිතයක් රඟපාන තිරේ පිටුපස වීරයා. නිහඬ වීරයා. එන්නකෝ මම පෙන්නන උගලන්ට ටැංකිය හිටපු මාළුව ටික. ටැංක එක ක්ලීන් කරනකන් ඒගොල්ලෝ මෙතන තමයි තියලා තියන්නේ. ටැංක් එක ක්ලීන් කරන්න පටන් ගත්තේ ඇත්තටම අවුරුද්දට කලින්. මොකද අපේ ගෙදර හැම තැනම අපි හොඳට ක්ලීන් කරා. ඉතින් අපිට හිතුණා මාළු ටැංකිත් ක්ලීන් කරන්න ඕනි කියලා. ඒගොල්ලන්ටත් අලුත් පෙනුමක් ලබා දෙන්න ඕනිනේ. ඉතින් ගෙදර මකුළු දැල් කඩලා, ගෙවල් හෝදලා, මොප් කරලා, ගොඩක් වැඩ කරලා තමයි තියෙන්නේ. අපි ඉතින් කිසිම දෙයක් මිස් කරේ නැහැ. ගෙදර ක්ලීන් කරනවා වගේම ෆිෂ් ටැංක්ස් උත් ක්ලීන් කරන්න හස්බන්ඩ් අමතක කරේ නැහැ. ෂැඩෝ ඇටි මූනේ ඇටි ෂැඩෝ නාන ටිකක් කම්මැලියා. හැබැයි හරි කැමති වතුරේ නටන්න. මෙයා මෙතනටම වෙලා ඉන්නේ.
මෙයා මේ මෙතෙන්ටම වෙලා ඉන්නේ වටපිටාව මඩ වෙනවා මෙයා හරි අවශ්‍ය මඩේ ඉන්න ඒ වගේම තමයි හස්බන්ඩ් ටැංකිය ක්ලීන් කරද්දි ඒ වැටෙන වතුර යටින් එහෙම් මෙහෙම් ගිහිලා මෙයා හරි හොරාට හොඳට තෙමෙනවා ඔය වැඩේට තමයි ඔතෙන්ටම වෙලා ඉන්නේ යා ඒ අතර මාළුන්ගේ දුක සැපත් බලනවා ඒකෙන් වතුරත් බොනවා ඔයා හිතන්නේ ෂැඩෝ මෙහෙම බිමට ලයින්නේ මොකක්ද කියලාද? මොකද වතුර වතුර පොලේ ලගින්න ඕන. ඒ ගණ. පැය ගානක් අතුල්ලලා අතුල්ලලා මෙන්න ෆයිනල් ලුක් එක. ඔයගලන්ට පේනව නේද කොච්චර ලස්සනද දැන් කියලා. ඇත්තටම හොඳටම ක්ලීන් කරනවා. හස්බන්ඩ් කොහොමද වැඩක් පටන් ගත්තොත් එහෙම තමයි. බින්දුවටම වැඩේ නීට් එකට කරනවා. අනික ඉතින් ඒ ආස දෙන්නේ මේ ෆිෂ් ටැංක් එක මං කලින් කිව්වා වගේ මගේ හස්බන්ඩ් තනියම හදපු එකක් ඒකේ ෆිල්ටර්ස් එතකොට මේ විදියට ෆිෂ් ටැංක් එක ප්ලෑන් කරලා ඒකේට වතුර එන යන විදි මේ ඔක්කොම එයාගේ ප්ලෑන් එකක් බලන් ගියාම යට බැරි වැඩකුත් නැහැ ඉතින් වතුර සමග දෙකක් තියෙනවා ටැංක් එකේ සම්පූර්ණයෙන් ක්ලීන් කරලා ඉවරනාට පස්සේ මේ විදිහට පොණ්ඩිකෙන් එක මාළුවා මාළුවා ගානේ අරගෙන ටැංක් එකට දානවා මේක ලේසි නැහැ මෙන්න මේ දැල කීප වතාවක්ම ඉරෙනවා මේගොල්ලෝ දඟලන හින්දා අනික හරිම පරිස්සමෙන් හරිම කල්පනාවෙන් කරන්න ඕන මොකද දඟලද්දි බිමට වැටුනොත් ඒගොල්ලන්ට තුවාල වෙනවනේ ඒ නිසා ඉතින් පරිස්සමින් තමයි මේ වැඩේ කරන්නේ Big fish. Not gonna get down, you're sending it. ෆිෂ් ටැංක් එකක් මේන්ටේන් කරන බෝයිස්ලා ඉතින් දන්නවා මේකේ තියෙන අමාරුකම ඒත් ඉතින් සත්තුන්ට තියෙන ආදරේ නිසා මේ දේවල් ඉතින් අමාරු දේවල් කියලා හිතෙන්නේ නැතුව ඇති. ටැංක් එක උනත් ක්ලීන් කරලා පිරිසිදු වෙලා පිරිසිදු වතුර තියෙද්දී ඉතින් මාළු දාපුවම ඒ ටැංක් එක දිහා බලලා ඇත්තටම මාළුන්ට ආදරේ කරන කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන්නේ. අනික ඉතින් අපි ඇති කරන මොනම සත්වෙක් වුණත් ඉන්න තැන පිරිසිදුව පිළිවෙලට ඒගොල්ලන් ආස විදිහටත් තියෙන්න ඕනිනේ. පේනවා නේද දැන් ටැංක් එකේ තියෙන ලස්සන? ඉන්න මම පැහැදිලිව පෙන්නන්න. ඔක්කොම එක ගොඩට ඇවිල්ලා. මෙයාලට අවසර නැද්ද? ඉතින් ඉඳලා එපා වෙලා ඇති නේ අයියා. මාළුන්ට හැම වෙලෙම වතුර ඉඳලා එපා වෙලා තියෙනවානේ. ටිකක් හරිනේ. පොඩ. විනාඩි 10 අවුෙන් තියමුද? අනේ කෙනෙක් කලබල වෙලා. දුවනා ටැංකිය වටේ අර. පීනනවා ටැංකිය වටේ. ඒ මොකද? කලබස්. බුරුණවන්නේ කිව්වේ ආයෙ කලබල වෙලා ඉන්න කලබස් කිව්වා මං ඇත්තටම නම කිව්වා මං ඇත්තටම හිතුවේ කලබස් කියන්නේ මාළු වර්ගයක් කියලා ඕගොල්ලන්ට තේරෙන්න ඇතිනේ මාළු ගැන මගේ තියෙන නොලෙජ් එක සීරෝ කියලා හරි දැන් මාළු ඔක්කොම ටැංක් එකට දාලා ඉවරයි දැන් ඉතින් වතුර පිරෙන්න දෙන්න ඕනි මං වතුර පිරුණාට පස්සේ ඕගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද ටැංක් එක කියලා බලන්න ඔයගොල්ලෝ දන්න වර්ග කීයක් මෙතන ඉන්නවද කියලා ඔයගොල්ලෝ දන්න අයගේ නම් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා මාළුන්ට ආදරේ ආස අය ඉතින් මාළුන්ගේ නම් මාළු වර්ග ටග් ගාලා අඳුන ගන්නවනේ ටීවී ඇන්ටනාව හයි කරනවා මාළුන්ගේ ටීවී ඇන්ටනාව Yeah.
දැන් හස්බන්ඩ් මේ කරන්නේ ගොලන්ගේ ටැංකියේ ෆිල්ටර් එක සෙට් කරන වැඩේ. ඉතින් මම නම් මේ ගැන ලොකුවට විස්තර දන්නේ නැහැ ළමයි. මම දන්න විදිහට තමයි ඔයගොල්ලන්ට මේ ටික ෂෙයා කරන්නේ. මගේ පුංචි මාළු බෝල් එක දැකලා ගොඩක් අය කිව්වා මේ වගේ ලොකු ෆිෂ් ටැංක් එකක් හදන්න කියලා මට. ඉතින් අපේ ගෙදර තියෙන එක තමයි මම ඔන්න ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකකින් පෙන්වන්න හිතුවේ. නාන්නේ අරුතරුද නාන්නේ අරුතරුද නාන්නේ සිතල් ගන්න නාන්නේද නාගන්න කියලා. ටැංක් එක ක්ලීන් කරලා ඉවර වෙලා හස්බන්ඩ්ට මෙන්න මේ මඩකරියවත් නාවන් උනා. මොකද එයා එතන මඩේ නටලා නටලා එයා හොඳටම කිලුටු වෙලා හිටියේ. ඉතින් මෙයාවත් ඒත් එකම නාවන් උනා. ඔගොල්ලන් හිතාගන්න පුළුවන් නේද හස්බන්ඩ් කොයිතරම් මාන්සියක්ද කියලා. ඇත්තටම මේ වැඩ දෙකම එකම දවසට සෙට් වුනම මගේ හස්බන්ඩ්ට මාරම ටයර්ඩ්. අනේ මට එදාම ෆිෂ් ටැංක් එකේ වතුර සම්පූර්ණයෙන් ෆිල් වුණාට පස්සේ වීඩියෝ එක කරගන්න අමතකුණා. මේ ඊළඟ දවසේ උදේ ඉවෙද්දී නම් චුට්ටක් විතර වතුර අපැහැදිලි වෙලා. හැබැයි ඉතින් ලොකු වෙනසක් නැහැ. මෙන්න මේ විදිහට තමයි ෆිෂ් ටැංක් එක හොඳටම ක්ලීන් කරාට පස්සේ තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි. ඇස් දෙකට හරිම ලස්සන දර්ශනයක්. ඒ වගේම මම අහලා තියෙනවා මාළු දිහා බලන් ඉන්න එක ගොඩක් ලෙඩ රෝගවලටත් හොඳයි කියලා. ඉතින් ඔයගොල්ලෝ ගෙදරත් ෆිෂ් ටැංක් එකක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ ෆිෂ් ටැංක් එක අපිට දෙන්න ඕන මොනා හරි ෂෙයා කරගන්න ඕන මොනා හරි ඇඩ්වයිස් එකක් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් බයි.